අලිසහ අනිකුත් සත්‍යයන්ගෙන් ලබා ගන්නා ඇද්දල සම් ඒ වගේම අන්තට්ටු සම්බන්ධයෙන් වන නීතිමය පැතිකඩ පිළිබඳව අද අපි කතා කරනවා. අපි දකිනවා ඇතම් හෝටල් නිවෙස් වගේම යම් ආපන ශාලාවලට ගියාම ඒවායේ මුවන්තට්ටු වගේම ඒවායේ දල හා සත්ව හම්බාවිතයෙන් හදපු විවිධ සැරසිලි හා අලංකරණ තියෙනවා. ඉතින් මේවා ඇත්තටම ඒ වගේ ප්‍රසිද්ධ ස්ථානවල තබා ගන්න පුළුවන්ද කියලා අපිට ප්‍රශ්නයක් එනවා. ශ්‍රී ලංකාවේ සතුන් සම්බන්ධයෙන් ආරක්ෂාව සලසන ප්‍රධාන පනත තමයි වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක පනත. මෙම පනත 1937 හඳුන්වලා දුන්න පනතක්. අවසාන වශයෙන් වර්ෂ 2022 දී මෙම පනත සංශෝධනයට ලක්වීමක් සිද්ධ වුණා. මෙම පනතේ මූලික අරමුණ වෙන්නේ ශ්‍රී ලංකාවේ වන සතුන් ආරක්ෂා කිරීම හා සංරක්ෂණය මෙන්ම වාණිජ අරමුණු වෙනුවෙන් ඔවුන්ව යොදා ගැනීම වළක්වා ගැනීම. මෙම පනතට අනුව සංරක්ෂණ අධ්‍යක්ෂකවරයාගේ අනුදැනුම නොමැතිව කිසිඳු අලියෙකු මරණයට පත් කිරීම ඇද්දල ලබා ගැනීම හා ඇද්දත් ලබා ගැනීම නීතියට අනුව වරදක්. ඒ වගේම අල්ලා ගන්නා හෝ මරණයට පත්වන ඕනෑම අලියෙකු රජයේ දේපලක් ලෙස සලකනු ලබනවා. ඒ අනුව අලියෙකු මියගිය වහාම ඒ පිළිබඳව මෙම පනත ප්‍රකාරව වන සංරක්ෂණ අධ්‍යක්ෂකවරයාව දැනුවත් කළ යුතුයි. ඒ වගේම යම් අලියෙකු මැරීමට ලුහු බැඳීමට තැත් කිරීම හා විදුලි රැහැන් බැඳීම නීතියට අනුව වරදක් වන අතර යම් ඇතෙකුට හිංසා කරන ඕනෑම අයෙකුට එම වරදට වරදකරු වුණොත් රුපියල් 150,000කට වැඩි සහ ලක්ෂ 5කට නොඅඩු දඩයකට යටත් වෙන්න සිද්ධ වෙනවා. ඒ වගේම මෙම පනතට අදාළව ඇතෙකු සම්බන්ධයෙන් සිදු කරන වැරදි අපදිය නොහැකි වරදක් බව නීතිය හමුවේ පිළිගෙන තියෙනවා. ඇතෙක් මියගියාට පස්සේ හෝ උපතක් සිදු වී දින 7ක් ඇතුළත වන සංරක්ෂණ අධ්‍යක්ෂකවරයාව දැනුවත් කරන්න ඕන. ඒ විතරක් නෙවෙයි ඇතෙක් මියගියාම මලකුණ බැහැර කිරීම හිතුමතේට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. අදාළ නිලධාරීන් දැනුවත් කරලා තමයි ඒ දේ කරන්න ඕන. ඇද්දල තියාගෙන ඉන්න නීතිය හැටියට තහනම් ලියාපදිංචි හිමිකමක් නැතිව ඇද්දල ඇද්දත් හෝ ඉන් කොටසක් තබා ගැනීම නීතියට අනුව වරදක්. ලියාපදිංචි නොකර තියාගන්න ඕනෑම ඇද්දල ඇද්දත් හෝ ඉන් කොටසක් පොදු දේපලක් ලෙස සලකනවා. ඒ වගේම එසේ තබා ගැනීම පොදු දේපල පනත යටතේ කරන වැරැද්දක්. තමන්ට අවශ්‍ය ඇද්දල හෝ ඇද්දත් අදාළ ලියාපදිංචි ගාස්තු ගෙවා බලධාරීන් ලවා ලියාපදිංචි කරවා ගන්න ඕන. එසේ නොකර ළඟ තබා ගන්න අයට රුපියල් 150,000කට නොවැඩි දඩයකට මෙන්ම වසර 5කට නොවැඩි සිර දඬුවමක් හෝ මෙම දඬුවම් දෙකටම යටත් වෙන්න සිද්ධ වෙනවා. බලපත්‍ර ලබා ගන්නා සත්ව කොටස් නැවත පරීක්ෂණයට ලක් කරනවා. පනත ප්‍රකාරව වන සංරක්ෂණ අධීක්ෂකවරයාට හෝ බලය ලබා දෙන ඕනෑම නිලධාරියෙකුට අදාළ ස්ථාන ඕනෑම අවස්ථාවක පරීක්ෂාවට ලක් කරන්න පුළුවන්. සැකයක් හෝ පැමිණිල්ලක් ලැබෙන අවස්ථාවක වන සංරක්ෂණ අධ්‍යක්ෂකවරයා හෝ බලය ඇති නිලධාරියෙක් අදාළ ස්ථානය පරීක්ෂා කර සැබවින්ම බලපත්‍ර ඇතිව ඇද්දල හෝ ඇද්දත් ප්‍රදර්ශනය කර පවතින්නේද යන්න සොයා බලනවා. මැරුණු හා ජීවත්ව සිටින සියලු වන සතුන් රජයේ දේපලක්. ඒ නිසා ඔවුන්ගේ ඇද්දල ලබා ගන්න බැහැ. මියගිය වහාම අදාළ බලධාරීන් දැනුවත් කරන්න ඕන. ලියාපදිංචි නොකර සංස්කෘතික කටයුතු සඳහා ඇද්දල ඇද්දත් හෝ කොටස් ළඟ තියාගන්න එකත් නීතියෙන් තහනම්. බහුතරයක් පිරිස් මේවා තම නිවෙස්වල හෝටල්වල අලංකාරයට ශාස්ත්‍රීයත්වයට වගේම සෞභාග්‍ය කැන්දන දේවල් ලෙස අතීතයේ ඉඳන්ම සලකන්න පටන් අරන් තියෙනවා. ඒ නිසාම බොහෝ සතුන් හිංසනයටත් පීඩාවටත් ලක්වීම වළක්වන්න තමයි මේ නීතිය හඳුන්වලා දීලා තියෙන්නේ. කිසිදු සතෙකුගේ ශරීර අංගයක් සමක් හෝ කොටසක් අදාළ බලධාරීන්ගේ අවසරය අනුමැතිය හෝ ලියාපදිංචියකින් තොරව සිය භාවිතයට ගන්න වගේම රටින් බැහැර කරන්නත් පවතින නීතියට අනුව තහනම්.